සමස්ත සමාජයම පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැහෙන මොහොතක ධෛර්ය සම්පන්න මිනිසුන් අධිෂ්ඨානශීලී මිනිසුන් අද ජාතික තරුණ සේවා සභාවේ අසුන්ගෙන ඉන්න වෙලාවක සුවිශේෂී පුද්ගලයෙකුට ආරාධනා කරනවා මේ සමුළුව ආමන්ත්‍රණය කරන්නට. එතුමන් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීවරයෙකු ලෙස අපේ සමාජයට සුවිශේෂී මෙහෙයක් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ සමාජයේ කතාබහට ලක්විච්ච මතභේදයට තුඩු දීපු බොහෝ සිදුවීම් වල ප්‍රධාන නිලධාරියා වශයෙන් තමන්ට පැවරුණු කාර්ය බොහොම සාර්ථකව නිරවුල්ව විසඳන්නට නායකත්වය දීපු අය. අද ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයටත් නායකත්වය දීලා මේ සටන ජයග්‍රහණය නිමා කරන්නට එකතු වෙලා ඉන්නවා. එසේනම් මේ සමුළුව ආමන්ත්‍රණය කරන්නට ඉතාම ගෞරවණීයව ආරාධනා කරනවා විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන්ද කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානි රවි සෙනවිරත්න මැතිතුමනි ඉතාම ගෞරවණීයව ආරාධනා කරනවා විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව ආමන්ත්‍රණය කරන්නට. ජාතික ජන බලවේගයේ නායක ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමන් ඒ වගේම ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකයේ මගේ මිත්‍රයන් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.කේ. මාක් මහතා ඇතුළු ඒ සංවිධායක මඬුල්ලේ සියලුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට අපේ ආරාධනය මත පැමිණ සිටින අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී ජෙනරාල් අරුණ ජයසේකර, යවජ් මාර්ෂල් සම්පත් උයකොන්ත, නාවික හමුදාවේ රිය ඇඩ්මිරල් ක්‍රෙඩ් චනවිරත්න, ඒ වගේම විශ්‍රාමික මහා අධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, ඒ වගේම ජාතික ජන බලවේගයේ නීති ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ සිටින නීතිඥ කෞශල්‍ය සහ මා මිත්‍ර ජනාධිපති නීතිද උපුල් කුමරප්‍රම මැතිතුමනි, විශේෂයෙන් තවත් වචනයක් කියන්න ඕනේ, මා මේ සාමූහික වෙත යොමු කරන්න කටයුතු කළ කීප දෙනා අතින් ප්‍රධාන තැනක් ගන්න උපුල් කුමරප්‍රම. නිසා උපුල් කුමරප්‍රම මැතිතුමනි, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ විධායක සභික ලක්පන් නිපුණ ආරච්චි මැතිතුමන් ඇතුළු සියලුම ජාතික ජන බලවේගයේ සාමාජික මහත්තුනි, ඒ වගේම මෙතනට සහභාගී වෙලා තියෙනවා මාගේ ජ්‍යෙෂ්ඨම නිලධාරීන්. ඇත්තටම ඔවුන්ගේ පැමිණීම අපේ මේ කර්තව්‍යයට විශාල ධෛර්යයක්. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය කින්ස්ලි වික්‍රමචූරිය මැතිතුමා අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ මැද්දේ මෙතන සහභාගී වෙලා තිනවා. එතුමන් සමග ගාමිණී නවරත්න,
රොහන් අබේවර්ධන, ඕකේ හේමචන්ද්‍ර, උපාලි චනවිරත්න, තිවුර රයච්, ලක්ෂ්මන් සිල්වා, ඒ වැඩි අප සේව කරන කාලීටි ජේෂ්ඨම නිලධාරීන් අපේ ගමනට ආශිර්වාද කරන්න පැමිණි තිරනවා. ඒ හැමගෙන්ම අවතරයි. ඒ වගේම පසුගේ කාලය පුරා අපිත් එක උරෙන් උර ගැටි මේ සාමූහික ගොඩනගන්න කටයුතු කළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් අපත් සමග සිටි අද බොහෝ දුර බැහැර ගෙවා අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ මෙතැන්ට පැමිණි විස්සාමික කොලිස් කොස්තාපල් නිලයේ සිට විස්සාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා සියලුම නිලධාරි මහත්වරුන්ගෙන් අවතරයි. අද ඉතාමත් සතුටු දවසක්. අපි ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තු වෙච්ච දෙයක්, මහන්සි වෙච්ච දෙයක් අද අපිට සාක්ෂාත් කරගන්නට ලැබීම ගැන. ඉතින් ඒ අවස්ථාවේ මම පළමුවෙන්ම සඳහන් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ කෙටි කාලයක් මටත් බොහොම කෙටි කාලයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ විස්රාමක පොලිස් සාමූහික සත්‍ය වශයෙන්ම නීතියානුකූල ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය. අපේ කිසිම අරමුණක් නෑ නැවත පොලිස් රාජකාරී කරන්නවත් මේ පොලිසිවලට බලපෑම් කරන්නවත්. මම ඒක ඉතාමත් පැහැදිලිවම සඳහන් කරන්න ඕන. එම කරන්න මට හේතුවකුත් මේ ඊයේ පෙර දවස්වල වුණා. විවිධ පාර්ශ්වවලින් මං හිතන්නේ මේගොල්ලන්ට මේ කාරණය ගැන පැහැදිලි කිරීමක් නැති නිසා අපිට බලපෑම් එල්ල වුණා. කතා කරා, ඔය වැඩේ කරන්න එපා, ඔය වේදිකාවට නගින්න එපා, වාට එක ප්‍රතිපාක දකින්න ලැබෙයි කියලා. මට පමණක් නෙවෙයි, සමහර නිලධාරීන්ටත් තිබුණා. අපේ මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධකරණ නිලධාරියට දුරකථන ඇමතුමක් දීලා, ඔයාද මේ කට්ටිය සූදානම් කරන්නේ, ඔයාද මේගොල්ලෝ කොළඹ ගෙනියන කියලා එකක් තර්ජනාත්මකව කතා කරා. බැරිම තැන නිලධාරියා මොණරාගල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල දැම්මට පස්සේ ඔන්න පත්තු වෙලා ඇවිත් කිව්වා, අනේ සර් සමාවෙන්න, මේ පැමිණිල්ල ඉල්ලාත් කරගන්න, අපි මේ අහවල් ආයතනයේ අනේ අපේ නම ප්‍රසිද්ධ කරන්න එපා කියලා. මටත් කතාවල කිව්වා, අනේ සර් ඕක මීට මේ කතා කරන්නත් එපා, නම ප්‍රසිද්ධ කරන්නත් එපා කියලා. ඒ හින්දා මම නම ප්‍රසිද්ධ කරන්නේ. අපේ රටේ ජාතික මට්ටමේ බුද්ධි ආයතනකින් තමයි තර්ජන නිලධාරියට ආවේ. ඉතින් එවැනි සිදුවීම් නිසා මම පළමුවම සඳහන් කරා අපේ සංවිධානය මොකද්ද කියන එක පැහැදිලි කරන්න. ඒ වගේම මම දෙවනුව සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා, ඇයි අපි මෙවැනි දෙයකට යොමු වුණේ. ඇත්ත වශයෙන්ම මට ප්‍රථමයෙන් කතා කළ විස්සාමික නියෝජ්‍ය පොලිස්පති මහතා පැහැදිලි කරා. ඒ විස්සාමික නියෝජ්‍ය පොලිස්පති මහතාත් අපේ ජාතික ජන බලවේගයේ විධායක සභික ත්‍රිවිධ හමුදා පොලිස් සාමූහිකයේ සම්මධිකාරක ලෙස කටයුතු කරන මාමිත්‍ර ආනන්ද විජේපාල මහතාත් පොඩි කාරණයක් සඳහන් කරන්න ඕනේ. ආනන්ද විජේපාල මහත්තයත් පරණ පොලිස්කාරී. ඒ වගේම මා මුලින් සඳහන් කර ජනාධිපති නීචිත උපුල් කුමාරපිරුම මහතාත් තමයි මට මේකට සහභාගී වෙන්න කියලා ඉවරලා යොමු කළේ. අපි එතනදී මීට වසර දෙකකට ඉස්සර වෙලා
මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර සහෝදරය ඇතුළු නායකත්වයත් එක්ක අපි දීර්ඝව සාකච්ඡා කරා, අපේ අදහස් ඉදිරිපත් කරා, අපේ ප්‍රශ්න ඉදිරිපත් කරා, අපේ ගැටලු ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරලා ඉවරලා අපි තීරණයකට ආවා. අපි තීරුම් ගත්ත කාරණා කීපයක්. එකක්, ඒ කණ්ඩායම අවංකයි. අද දේශපාලනේ අවංක මිනිස්සු හොයාගන්න නැහැ. දෙවෙනි කාරණය, ඔවුන් තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් කණ්ඩායම. ඒකත් අද අප සමාජයේ අඩුයි. එහෙම කැපකිරීම කරන්න අපේ අය කැමති නැහැ. තුන්වෙනි කාර්යය තමයි අපි ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබුණා පැහැදිලිව. අපිට එයින් අදහස් වුණා මේ අය තුළ මේ රට ගොඩ නැගීමට කිසියම් සැලසුමක්, ක්‍රියාවට නැංවිය හැකි සැලසුමක් තියෙන බව. ඉන් පසුවයි අපි තීරණය කළේ හරි අපි මේකට එකතු වෙනවා. ඒ වගේම අපි රට පුරා අපේ විස්රාමික ප්‍රජාව මේට සංවිධානය කරනවා. ඇයි අපි විස්රාමික ප්‍රජාව මේකට එකතු කරගත්තේ? මෙතන ඉන්නේ දශක තුනහමාරක් හතරකටත් අධික කාලයක් තමගේ තරුණ කාලය, තමන්ගේ ජීවිතයේ හොඳම කාලය මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය කැප කරපු පළපුරුදු දැනුමක් තියෙන නිලධාරී. මේ කණ්ඩායමට මේ සමාජය තුළ ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. අන්න ඒ අරමුණ පෙරදරි කරගෙනයි අපි මේ විස්රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවේ. අපි විස්රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවේ එක් අරමුණක් වෙනුවෙන්. මම කලින් සඳහන් කළා අපි ආයෙ නැවත පොලිස් රාජකාරී කරන කියලා. සමහරුන්ට තියෙන පොඩි බියක් එහෙම එක්කට නෙවෙයි යා. අපි විස්රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවේ නීතිගරුක රටක් නිර්මාණය කරන්න. අද අපේ රට නීතිගරුක රටද, නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක්ද කියන එක මම පැහැදිලි කරන්නේ, ඔබම තීරණය කරන්න. මෙන්න මෙතනදී අපි විස්රාමික නිලධාරීන් විදියට අපි පෙරමුණ ගන්නවා නීතිගරුක රටක් ඉදිරියේ නිර්මාණය කරන්න ජාතික ජනබලවේගයත් සමග. නෝනාවරණ මහතුරුනි, නීතිගරුක රටක් නිර්මාණය කිරීමේදී අපිට කතා නොකර බැරි ආයතන තුනක් තියෙනවා. එක් ආයතනය තමයි පොලිසිය. ඊළඟ ආයතනය තමයි නීතිපති දෙපාර්තමේන්තුව. ඊළඟ ආයතනය තමයි අධිකරණය. ඔය ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා නම් මේ අපේ රටේ නීතිගරුක සමාජයක් බිහි කිරීම අරුමයක් නෙවෙයි. මේ සභාවේ ඉදිරියේ ඉන්න බොහෝ පිරිස් විදේශ රටවල සංචාරය කරලා තියෙනවා, අත්දැකීම් ලැබලා තියෙනවා, ඒගොල්ලෝ අත් ඉඳලා තියෙනවා,
අපි යන තමහර විදේශ රටවල කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. පොලිස් නිලධාරියෙක් පාරේවත් දකින්නට නැතුව නීතිය ක්‍රියාත්මක වෙනවා. අර පහුගිය කාලේ අපේ තරුණිය කිව්ව විදිහට ඒ රටවල සිස්ටම් එකක් තියෙනවා, සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා, පුද්ගලයෝ නැහැ. ඉතින් ඒ විදිහටයි මේ නීතිගරුක රටක් නිර්මාණය වෙන්නේ. අපි නීතිගරුක රටක් නිර්මාණය කිරීමේදී අපේ පොලිසිය ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඇත්තරම අපේ පොලිසිය නිර්මාණය වුණේ 1868 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය තුළ. ඒ කාලය තුළ පොලිසිය බිහිකිරීමේ අරමුණක් තිබ්බා. ඒ අරමුණ වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දේපළ ආරක්ෂා කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම. මොකද ඒ වෙනකොට කැරලි දෙකට ඔවුන් මුහුණ දීලා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තිබ්බේ 18 වන සතවර්ෂයේ. ඉතින් ඒ අරමුණෙන් තමයි ඒ පොලිසිය ඔවුන් නිර්මාණය කළේ. ආරම්භයේ පොලිසියට බැඳීම ස්වදේශිකයන් ප්‍රතික්ෂේප කළා. කොස්තාපල්වරු පොලිසියට බැඳින්නේ නැහැ. බ්‍රිතාන්‍ය හමුදාව ගංවලට ගිහිල්ලා ගංවල ඉන්න උස මහත හැඩි දැඩි පුද්ගලයන් බලහත්කාරයෙන් ගෙනලා තමයි පොලිසියට බැඳව ගත්තේ. ඒ පොලිසිය අධීක්ෂණය කරන්න සුදුසු පුද්ගලයන් ස්වදේශිකයන් පොලිසියට බැඳුන්නේ නැහැ. ඔවුන් ආනයනය කරා ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල්වලින්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරා විදේශික සහකාර පොලිස් අධිකාරීවරුන් මේ ජීවිතාව. ඉතින් ඒ පොලිසියේ දේශීය තත්ත්වයක් පිළිබිඹුනේ නැහැ. ඒ නිසායි ඒ පොලිසියට එදා ඉඳන්ම මහජන විරෝධී. නමුත් අද අපි කරලා තියෙන වැරද්ද මොකද්ද? අපි නිදහස ලබා ගත්තා. නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් විතර ගියා. නමුත් අපි 1868 ගත්ත ප්‍රතිපත්ති තාම ක්‍රියාත්මක වෙනවා. අනිත් රටවල් බ්‍රිතාන්‍ය නිදහස ලබා ගත්ත විදිහම උන්ට අවශ්‍ය විදිහට ඔවුන්ගේ පොලිසිය නිර්මාණය කරා. අපේ එහෙම නිර්මාණයක් වුණේ නැහැ. එදා තිබිච්ච බදවා ගැනීමේ ප්‍රතිපත්තිය අදත් තියෙනවා. ඉතින් මේ වෙනස් විය යුතුයි. සත්‍ය වශයෙන්ම අපිට ජනතාව නිර්මාණය කරන පොලිසියක් අපේ රටට තිබිය යුතුයි. මං ජනතාව නිර්මාණය කරන පොලිසියක් කියන එක තවදුරටත් අපි බැලුවොත් අපි මේ පොලිසිය කියන්නේ මොකද්ද? අපි මේ බලතල කොහෙන්ද අපිට හම්බෙන්නේ? මේ මහා ජනතාව සතු පරමාධිපත්‍ය බලය. ඒක මානවයා මානව ශිෂ්ටාචාරය එක එක යුග යුග පහු කරලා ඇවිත් අවසානයේ ඔහු කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනකොට තීරණය කරා තමන්ගේ ආරක්ෂාවට කණ්ඩායමක් තෝරලා එයාට තමන්ගේ සතු බාහුබලය දෙන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙමයි පොලිසියට නීති හැදුනේ පාර්ලිමේන්තුව හරහා තවදුරටත් දියුණු වෙලා. ඉතින් අද මේ මහා ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන පොලිසිය, ඒ පොලිසියෙන් මහා ජනතාව අපේක්ෂා කරන්නේ මොකද්ද? ඔහු වෙන කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන් අපේක්ෂා කරන්නේ ඒ තමන් දුන්න බලය සාධාරණව ක්‍රියාවේ යෙදීමයි. ඒ සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවලා තමන් ආරක්ෂා කරයි කියලා. අද සිද්ධ ඔය කියන ක්‍රියාදාමය අද අපේ රටේ සිද්ධ වෙනවද? මම ඒට උත්තරයක් දෙන්නේ නැතුව මෑතකදී
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් හිටියෙන්. ඔබ සියලු දෙනාට මම පැහැදිලි කරන්න. මෑතකදී දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 505 ඇල ඉරක් 2019. මේ නඩුවට පාදක වූයේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක්. අපරාධ විමර්ශනයකට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ඉමදුව ප්‍රදේශයට යනවා. ඉමදුව ප්‍රදේශයට ගියාම සැකකරු නෑ. සැකකරුගේ බිරිඳ ඉන්නවා. මාස කීපයක් වයසැති ළදරුවා ඉන්නවා. බිරිඳගේ අම්මා ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලු මොකද කරන්නේ? ඒ තුන්දෙන අරන් ඇවිල්ලා පැය 12කට අධික කාලයක් රඳවා තියාගෙන ප්‍රත්න කරලා මානසිකව පීඩාවට පත් කරලා ඔහුගේ ප්‍රකාශ අරගෙන යවනවා. මේ ගැන නඩු නිමිත්තේදී ඒ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මයා අධිකරණයේ කියනවා, ස්වාමිනේ මේක පැහැර ගැනීමක් කියලා. මහේත්‍රාත් අධිකරණයේ ඒ විභාග ඒ ගැන නඩු නිමිත්ත ගැන කතා කරනකොට මේක පැහැර ගැනීමක් කියලා. ඒ අවස්ථාවේ ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ ඒ තිද්දිර සම්බන්ධ නිලධාරීන් ඒ නිලධාරියා ප්‍රශ්න කරනවා, නෑ මේක පැහැර ගැනීමක් නෙමෙයි, මේගොල්ලෝ අපිත් එක්ක කැමැත්තෙන් ආවේ. ස්වාමීනි පැහැර ගන්නව නම් අපි පැහැර ගන්න හැටි දන්නව. පැහැර ගන්නව නම් අපි මේ නිලැඳුම් බඳගෙන ජීප් රථේ යන්නේ නැහැ. ඒ බහිත්‍රාත් අධිකරණයේ නිලධාරියා කරපු ප්‍රකාශය අධිකරණයේදී ඉතාම තද්ද බල නිර්දය ලෙස විවේචනයට ලක් වෙනවා. ඒ නඩු තීන්දුවේ තීන්දුව දෙනවා ඒ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ඒ පෙත්සම්කරුවන්ගේ පුද්ගල නිදහස අහිමි කරා කියලා. ඒ විතරක් නෙවෙයි, ඒකේ විශේෂ සඳහනක් කරනවා ඒ නිලධාරීන් හැසිරලා තියෙන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස. රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස පත්‍රවල මම දැක්ක මාධ්‍යවලක වාර්තා කරන ලොකු අකුරු. දැන් මම උඩ සඳහන් කරන්නේ අර මහජනතාවගේ බලය, මහජනතාව අපේක්ෂා කරන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස භාවිත මේ පාවිච්චි කරන්නද? අපි විනාශ වෙන්න ඕන නෝවේ. කාල වේලාව ඉක්ම යන්න ඉස්සර වෙලා බං තව කතාවක් කියන්න. 2022 වර්ෂයේ ඔයගොල්ලන්ට මතක ඇති රටේ ලොකු කැළඹිලි ස්වභාවයක් තිබ්බා. මේ කැළඹිලි ස්වභාවය තියදී පිරිස උද්ඝෝෂණය කරා. විශේෂයෙන්ම ගාලු මෝදර පිටියේ තරුණයන් කණ්ඩායමක් දිගටම උද්ඝෝෂණය හිටියා. මේ කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහයෙන් එක්තරා මැර කණ්ඩායමක් ගිහිල්ලා පහර දීලා උන් එලවා දැම්මා. ඒක මහජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියේදී මොකද ඊට පස්සේ උනේ? කටි කොට මතක ඇති මුළු රටම ගිරිගත්තා. අර මහජනතාව තමන්ගේ සතු බලය තමන්ගේ අතට ගත්තා. හරිද? වාහන ගිනි තිබ්බා, ගෙවල් ගිනි තිබ්බා, පුද්ගලයන් ඝාතනය වුණා. දින දෙකක් පමණ ගිය තත්ත්වය සමනය වෙන්න. මොකද්ද උනේ? පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තමන්ට සතු බලය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීම. ඇත්තට මේ ගැන වැඩි කතා කරන්න එතන අපරාධ නඩු නිමිත්තක් තියෙනවා. ඒක අධිකරණයේ කටයුත්තක් තියෙනවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය මොකද්ද උනේ? අගමැතිට ඉල්ලා සෙන්න සිද්ධ වුණා. අමාත්‍යවරුන්ට ඉල්ලා සෙන්න තිබුණා. රජය ඉල්ලා සෙන්න තිබුණා.
අලුතෙන් කණ්ඩායමක් පත් වුණා. ඒක කොතෙක් දුරට දුරදිග ගියානම් ජනාධිපතිවරයාට රටින් පලා යන්න තිබුණා. බලන්න අර පොලිස් නිලධාරියෙක් තමන්ගේ තමන්ට නියමිත රාජකාරිය ඉටු නොකරපු නිසා ඇති වුණු ඡේදවාදී. ඒක බලන්න ලක්ෂණම තත්ත්වය. දැන් මම ඔය කියපු කාරණා දෙකේම එකටම වග කිය යුතු නිලධාරීන්. නිලධාරීන්ට මොකද උනේ? තාමත් ඉන්නවා. තාමත් තනතුරු දරනවා. තාමත් ඒ රාජකාරියම කරනවා. මේකද නීතිගරුක සමාජයක වෙන්න ඕනේ. අධිකරණයෙන් වරද කරුවෙකු බවට ප්‍රකාශයට පත් කරලා ඒ පුද්ගලයා තාමත් ඒ තනතුරේම ඉන්නවා නම් මොකද්ද මේ රටේ නීති ආධිපත්‍යය? ඒක හරියට මලබිනියක් ගෙදර තියාගෙන බූරු ගහනවා වගේ වැඩක්. ඊට වැඩි දෙයක් ඇතර මේ කියන්නේ. මම මේ කතාව කියනකොටම මට තව කතාවක් මතක් වෙනවා. උගලන්ට මතක ඇති මේ මෑත වැඩි ඈත කාලයක් නෑ මෑත 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයක් ඉවරලා මැතිවරණ ප්‍රකාශයට පත් වෙලා යන වෙලාවේ එදින පාන්දර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට එකතු වෙනවා. එතනදී ඒ වෙනකොට මැතිවරණ ප්‍රතිඵලත් නිකුත් වෙමින් පවතින්නේ. ඒ මැතිවර ප්‍රතිඵල නිකුත් වීම తాවකාලිකව නතර වෙනවා. නමුත් මේ නිලධාරීන් කණ්ඩායම හැම වෙලා එතනදී තීරණයක් ගන්නවා. රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ අවස්ථාවට ඒ හිතරිනට පුණ නිලධාරීන් අතරේ ඉවකට පොලිසියේ හිටිය පොලිස්පතිතුමා පොලිස්පති එන්.කේ. ලංකම් මහත්මයා එයා එතන ඉන්නවා. ඒ මහත්මයා ඒ වෙලාවෙම මේ රටේ පළාත් 9 හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සියලු දෙනාට කතා කරලා රටේ ආරක්ෂක තත්ත්වය ගැන මහත්තයා තේරුම් ගියා. කිසිම නීති කඩවීමක් නැහැ, සාමයේ කඩවීමක් නැහැ, සාමකාමී තත්ත්වයේ තියෙනවා. ඒ මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා මේ වෙලාවේ හදිසි නීතිය දාන්න බෑ. හදිසි නීතිය දාන්න තරම් මේ රටේ සාමයේ කඩවිලා එහෙම තර්ජනයක් සාමයට තර්ජනයක් නැහැ. එවැනි වාතාවරණය තුළ හදිසි නීතිය දැම්මොත් ඒ අධිකරණයේ අභියෝගයට ලක් වෙන්නේ. ඒ ක්‍රියාදාමය එතනින්ම නතර වුණා. හදිසි නීතිය දෙන්නේ නැහැ. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ආණ්ඩුවක් පිහිටෙව්වා. රට ඉදිරියට ගියා. දැන් බලන්න මේ වෙලාවේ ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්තම් මොකක්ද සිද්ධ වෙන්නේ? මේ රට අරාජික වෙනවා. ලේ වැගිරීමක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශන පත්වීම මත ලෝකයේ ඉදිරි අපි අපවාදයට ලක් වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාව නිසා පොලිසියට ලොකු පැසසුමක් රජයෙන් සමාජයෙන් ජනතාවගෙන් ආවා. බලන්න අපිට මේ නීතිගරුක සමාජයක් මේ පිහිටවන එක මේ ලොකු වර්මයක් නෙමෙයි. අපිට අවශ්‍ය නිවැරදිව ස්වාධීනව නීති ක්‍රියාත්මක කරන නිලධාරි. හැබැයි මේ ස්වාධීනව නීති ක්‍රියාත්මක කිරීමේදී ඔගේ අහපත් ප්‍රතිඵලක් තියෙනවා. මං ඒක ගැන සඳහන් නොකොරොත්
එක මංගේ නිමං ඒ රිජිනල් ඩාරෙන්ට් කරන අසාධාරණයක් නිසා මගේ කාලයත් අවසන් වෙගෙන යනවා මම ඉතමත් කෙටියෙන් කියන්නම් අපි කවුරුත් දන්නවා පාස්කු පහරි ඉතින් මම කතා කරලා තියෙනවා වැඩිය කතා කරන්න එක දෙයක් කියනවා ඒ ප්‍රහාරය හා සම්බන්ධව අපි විශ්වාස කරන කුමන්ත්‍රණයක් තිබුණා කියලා නමුත් ඒ තව දුරටත් විමර්ශනය වුණේ නැහැ අදත් මම කියනවා ඒ තව දුරටත් විමර්ශනය විය යුතුයි ඒ විමර්ශනය භාරවීතියේ මේ වේදිකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සානි අබේසේකර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා ඔහු පාස්කු පහරේ නෙවෙයි ඒ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු සංවේදී විමර්ශන ගණනාවක් ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය එක්නැලිගොඩ පැහැර ගැනීම කීත් නොහාට පහර දීම අර තිස්සයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් මරා දැමීම ඒ වගේ විමර්ශන ගණනාවක් ඔහුගේ පුද්ගලික අධීක්ෂණය යටතේ කළේ එහි අවංකභාවයෙන් ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහු පළිගැනීමට ලක් වුණා පළිගැනීමට ලක් වුණා පමණක් නොවේ ඔහු එක්වරම තමන් දරණ තනතුරේ පහළ තනතුරකට ස්ථානමාරු කරන යවනවා 2019 අලුත් රජයක් අලුත් ජනාධිපතිවරයෙක් පත් වූ වහාම තාණ අබේසේකර තාණ මාරුයි කරන්න කොතරම් හදිසියක් තිබුණද කියලා මම හිතන්නේ අවස්ථාවක් ලැබුණොත් මේ පුල්කුමරප්පරිම මහතා කියයි අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණාම කළ යුතු පළමු කාර්යය වන්නේ අගමැතිවරයා පත් කිරීම ඊට පස්සේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම ඊට පස්සේ අමාත්‍යංශයේ ලේකම් පත් කිරීම එයයි පළමු කාර්ය වියත්තේ ඉන් පස්සේ තමයි රජයක් නිර්මාණය වෙන්නේ ඒ සියල්ල කරන්න ප්‍රථම කරපු පළවෙනි කාර්යය සානි අබේසේකර මහත්මයාව තානමාරු කරලා ඇරියා ඉපමණක් නෙවෙයි ඔහු යටතේ සේවය කරපු නිලධාරීන් 700ක් නිලධාරීන් 700කට කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව ගුවන් ගමන් තහනම් කරා රටින් පිටවීම තහනම් කරා ඒ විදිහට රටින් පිටවීම තහනම් කරන්නේ අපරාධකරුවන්ට මේ මෙතන 700ම අපරාධ විමර්ශකයන් උන් තහනම් කරා ඒ විතරක් නෙවෙයි. ඒ පාස්කු විමර්ශනය කරගෙන සිටි ප්‍රධානම විමර්ශක නිලධාරීන් සියලු දෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බැහැරව තානමාරු කරා පාස්කු විමර්ශනය එදා අඩපණ වුණා. සානියා බේසේකරව හඹායාම එතනින් නතර වුණේ ඔහුගේ වැඩ තහනම් කළා ඊට පස්සේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා ඒක මන් නෙවෙයි කියන්නේ අභියාචන අධිකරණය අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා ඔහු අත්අඩංගුවට අරගෙන මාස 11ක් තිබ්බා ඔය ස්වාධීනව ක්‍රියා කරපු විමර්ශන නිලධාරියෙකුට අපේ රටේ අත්වෙච්ච ඉරණම එහෙම මාස 11ක් තියලා ඒ සිර බැඳිරියේ සිටිද්දිම ඔහුට විස්රාමයන් යන්න සිදු වුණා ඊට පස්සෙ විස්රාම වැටුප ලබා දුන්නේ ඊට පස්සේ ඔහු අධිකරණයේ ඒ පිළිබඳ නඩු පැවරුවා විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඒ අවස්ථාවේ සානි අබේසේකරට සිසියල්ලක් තනියම කරන්න බෑ නමුත් මම ඉතාමත් සතුටුයි කියන්නේ මම ඉතාමත් ගෞරවයෙන් සඳහන් කරන්නේ අපේ විස්රාමික නිලධාරී කණ්ඩායමක් ඒ සානි අබේසේකරගේ පිටිපස්සේ ඉඳගෙන ඒ සියලු දේ කරා අද මෙතන ඉන්නවා
විස්සාමික නියෝජ්‍ය පොලිස්පති රොහන් අබේවර්ධන, උපාලි සෙනෙවිරත්න, ඒවාගේම මියගිය විස්සාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ටචී සෙනෙවිරත්න, ඇන්ටන් ජගනාධන් මහත්මයා, ක්‍රිස් ඔබේසකර මහත්මයා, ගයා පැටිකිටිකොරවාල මහත්මයා, ඒ සියලු දෙනා ස්ථානය අභේච්චිකර පිටිපසින ඔහුට අවශ්‍ය මුල්්‍ය සහය දෙන්ඩ ඉදිරිපත් වුණා. එය අය විතරක් නෙමෙයි මේ වේදිකාවිට ජනාධිපති නීචිත උපුල් කුපරප්පෙරුම, ජනාධිපති නීචිත චාලිය පීරිස්, විරාඩ් කොරයා, වගේම ගෞරවයෙන් සිහිපත් කරනවා මියගිය ගෞරි සංගරාසා මැතිනිය, සාන්ත ජයවර්ධන, චමින්ද අතුකෝරල මේ යන නීතිත්ව මහත්තුරු නොමිලේ නොමිල ඒයගේ වියදමින් සාන අභේෂයකරක නිදහස වරීම පිණින් සිටිය. මුක දෙකමන් සඳහට කරන්න නැත්තම්මන් කරන ලොකු කටයුත්ත. ඒ විදිහට සානය අභේෂකරයෙන් කටයුත්තු කරද්දි සාන අභේෂකට විස්්‍රාම් වැටු පහිමි. විස්්‍රාම් වැටු පහදාගණ්ඩත් අධිකරනට ගණ්ඩ වුණා. විස්්‍රාම් වැටප ගෙව්වා. විස්්‍රාම් වැටප ගෙවලා හිඟ වැටප ගෙවන්න. හිඟ වැටප ගෙවන්න නැති වුණාන් පස්සේ වූ ඩබල්ලේට එකට කියන්නේ පරිපාලන අභියාජන ආයතනයට ගිහිල්ලා පැමිණිලි කරා. ඒ පැමිණිලි කරයි පස්සේ ගෙන්නුව ඇතැන්ට පොලිස් කමිසම. තම වැදගත්මට ව්‍යවස්ථයි ඒගෙන කතා කරන්න සිද්ධ වෙන කෙන. පොලිස් කමිසම පිහිටෙව්වේ ස්වාධීන පොලිස් කමිසම. මේ ස්වාධීන පොලිසියක් නිර්මාණය කරන්න. ඒ පොලිස් කමිසමේ නිලධාරීන් ඇවිල්ලා ඒ අධිකරණයට කියනවා මේකේ සාන අභේච්චකගේ හිඟ වැටුම් ගෙවන්න නැති වුණාම නැත්තේ ඇයි කියලා අහපුවාම අපි අමාත්‍යරත්ස ලේකම්ගෙන් විමසලා ගෙවන්න. එකන මිස්ත්‍රාම් වැටපේ හිඟ ගෙවන්ඩ අමාත්‍යන්තය ලේකම් අමාත්‍යන්ත ලේකම් කියන අමාත්‍යවරයා යටත ඉන්න කෙන. එතර ස්වාධීන පොලිස් කොමිසම එකලන ස්වාධීන තීරණයක් ගණඩ බැරිද. ඔය ප්‍රත්නය ඇහ්වා ඒ පරිපාලන අභ්‍යාචන ආයතන විතින්. ඇයි තමුන් අමාත්‍යන්ත ලේකම්ගේ ගහන්නේ තමුන්ල ස්වාධීනයි ඒ තීරණය ගණ්ඩ බැරිදි කියලා. අන්න ඊට පස්සේ තමයි සානය අභේසයකරට විස්්‍රාම්ම වැටුපේ හිඟ මුදල් ලැබට. අපි නීතිගරක සමාජයක් බිහිකිරේදී ස්වාධීන පොලිසිය ඉතාම වැදගත්. ඒ පොලිසිය ස්වාධීන කරන්න ගත්ත පොලිස් කමිසම කොතෙක් දුරට ස්වාධීනද ඔය ප්‍රත්‍ය තමයි අද අපි ඉදිරිය තියෙන. ඔගලට මතක ඇති පාස්කු සිද්ධිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලදී එකගොල්ලො නියම කරා පොලිස් නිලධාරීන් කණ්ඩායමකට විනය ක්‍රියාමාර්ග ගණ්ඩ කියලා. සාමාන්‍යෙන් අපි දන්න මේ පළපුරුදු පොලිස් නිලධාරීන් ඉන්නේ. විනය ක්‍රියාමාර්ගයක් ගන්නකොට අපි චෝදනාපත්‍රයක් නිකුත් කරනවා. ඒ චෝදනාපත්‍රයට උත්තර බැන්දාම තමයි අපි විනය පරීක්ෂණ නිලධාරියා පත් කරන්නේ. මෙතෙන්දී චෝදනාපත්‍රය නිකුත් කරනකොටම විනය පරීක්ෂණ නිලධාරියත් පත් කරනවා. විනය පරීක්ෂණයෙන් නිදොස් කොට නිදහස් වෙනවා. හැබැයි ලක්ෂණ කතාවක් තියෙනවා. ඔය සිද්ධියේම විනය පරීක්ෂණය තියන්න කියලා ඉවරලා තවත් නිලධාරීන් දෙදෙනෙකුට නියමයක් එනවා. ඒ කටාන පොලිසියේ බුද්ධියන්සේ පොලිස්චරයෙන් නිසාන්තයි තව පොලිස් කොස්තාපල්වරයෙක්. එයායටත් දෙනවා චෝදනා පත්‍රය. ඒ නිලධාරීන් තමන්ගේ වැරද පිළි අරගෙන වරද පිළිගන්න. මොක දුනේ ඒ නිලධාරීන් දෙදෙන සේවයෙන් පහ කරනවා. අද පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ
විනය පරීක්ෂණවලදී දඬුවම් දුන්නේ පොලිස් සරේන්වරුකටයි පොලිස් කොස්තාපල්වරයෙකුට විතරයි. මේකද නීති ආධිපත්‍යය? මේකද මේ නීති ඉදිරි සමට සමානයි කියන සංකල්පය? අපි නිවැරදි කරන්න ඕනේ ඔන්න ඔය දේවල්. අපි එකතුනේ මෙන්න මේ දේවල් නිවැරදි කරන්න. මේ දේවල් නිවැරදි කරන අපි මහා ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. අපිට සැලසුමක් තියෙනවා අපි කරන්නේ මොකද්ද කියලා. ඒ වගේම මේ සැලසුම කරන්න හැකියාවක් තියෙන කණ්ඩායමක් අපි තෝරගන්න ඕනේ. ඒ වගේම ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක් ආපුවම අපි කරන්න ඕන. අද මේ රටේ කියන්නේ මෙගා ප්‍රොජෙක්ට් කියන්නේ බලගතු දූෂණ වංචා ඒ පිළිබඳ අපි ඉන්න කාලේ අපි විමර්ශන ආරම්භ කරා. ඒ සියල්ල අනහිටලා තියෙන්නේ නඩු පවරපු සමහර අයගේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඒ විත්තිකරු නිදොස් කොට නිදහස් කරනකොට විමර්ශන නිලධාරියා හිරේට යවනවා. එවැනි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. අද නීති ආධිපත්‍ය තියෙන එතන අද නීතිගරුක සමාජය කියලා අපි කියන එක තියෙන එතන අපි වෙනස් කරන්න උනන්නේ එතන. ඉතින් මෙන්න මේ ටික කරන්න තමයි අපි මේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රධාන ජාතික ජන බලවේගී කණ්ඩායමත් එක්ක අපි එකතු වුණේ. අපිට විශ්වාසයක් තියෙනවා ඒ අපේ අරමුණු ඉටු කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපිට විශ්වාසයක් තියෙනවා අපිට ලොකු ශක්තියක් තියෙනවා. ඔබ සියලු දෙනා එකාමෙන් පෙළ ගැසි අපිට කාර්යය කරන්න ඒ කාර්යය ඉටු කරන්න සහාය දෙයි කියලා. ඒ වගේම ඉතාමත් සතුටුයි අපිට මේ සංවිධානයේ කිරීමේදී පොඩි චකිතයක් තිබ්බා. මේ අයහපත් කාලගුණය අනිත් පැත්තෙන් මේ විශ්‍රාමික නිලධාරීන් ඔක්කොම හැට පැනලා සොච්චම් පඩියක් තියෙන්නේ. කොළඹට එන්න බස් වියදමත් හරි අමාරුයි දරන්න අසනීපක් තියෙනවා ගෙන්න ගන්න කියලා. නමුත් අද මේ ශාලාව පිරෙන්න ගලින් බිඳුනව මැදවච්චිය තන්තිරිමලේ මිද්දෙනිය තංගල්ල බෙලියත්ත ඔයගේ බදුල්ල මොනරාගල ඔය තෑම දිසාවකින්ම ඊයේ රෑ 12ට පිටත් වෙලා ආව ඒ සීල දිනාටම මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මේ අද පටන් ගත්ත දේ අපි නතර කරන්නේ නැහැ. අපි මේක දිගටම ගෙනියනවා. මට ඊයේ හම්බුණා පොලිසියේ ප්‍රබලම චරිත කීපයක්. එයයි එන්නේ නැහැ. නමුත් අපිට ආශිර්වාද කරනවා. කිව්වා රවි වැඩේ හොඳයි කරගෙන යන්න. මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. අපි ඒ සිදු කිරීමට අපි දිවි හිමියන් ඔබ ඉදිරියේ පොරොන්දු වෙමින් මගේ වචන ස්වල්පයෙන් මම මෙතෙන් අවසන් කරනවා. සුබ දවසක් වේවා.